පොකට් එකට easy rides then pick me again රුපියල් 70 සිට pick me හිඳක රජමහා විහාරයේ පොඩි හාමුදුරුවන්ගේ බෙල්ලට පිහියක් තියලා වසපෝල ඇලට තල්ලු කළා. පැරසිටමෝල් ලහුරකුත් පෝලා. හිමි නමට බරපතලයි කියලා අද දවසේ සදහන් කරනවා. මොකද්ද මෙච්චර තරහ හාමුදුරුවොත් එක කියලා තමයි හොයන්න ඕන. කෙසේ වෙතත් මල්ලතු මහා විහාරයට අයත් මහනුවර ඓතිහාසික හිඳකල රජමහා විහාරයේ වැඩවාසය කරන 17 වැනි දින හිමි නමකට තමයි ඊයේ පෙරවරු 1ට පමණ විහාර පරිශ්‍රයේදී බලහත්කාරයෙන් වසපෝල මේ පැරසිටමෝල් පෙති විශාල ප්‍රමාණයක් ගිල්ලවීමට ගිල්ලවලා තියෙනවා කියලා වාර්තා කරලා තිබෙනවා. වසබෝතලයක් අතේ තියාගෙන භූමිය පන්සල් භූමිය ආශ්‍රිතව දියපාරක් ළඟ මිනිසෙක් ඉඳලා හාමුදුරුවෝ ගිහින් කියලා තිබෙනවා මේ මොකටද මෙතන ඉන්නේ කියලා වසබෝතලයක් තියෙන්නේ කියලා බොන්න හදන්නේ කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වම කියලා ඔයා මෙතන බොන්න එපා වස මේක මේ ස්ථානෙන් අයින් වෙන්න වැඩක් නැහැ නේ මෙහෙම වස බීලා කියලා. ඒ අවස්ථාවේ තමයි හිමි නමගේ ගෙලට පිහිය තියලා වසබෝතලේ බලහත්කාරයෙන් පෝලා තිනවා කියලා කියන්නේ. දැන්ට කර තියෙන පරීක්ෂණ වගින් විහාර භූමියට දින කිහිපයක් තිස්සේ පැමිණි නාඳුන පුද්ගලයෙකු හිමි නමට මේ වස පෝලා තිනවා කියන එක හිඳකල රජමහා විහාරාදිවාසී පූජ්‍ය ඇල්වීමගම පඤ්ඤා කිත්ති හිමියන් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් බලහත්කාරයෙන් වස වීමට ගිය අවස්ථාවේ තමයි හිමිනමගේ මුහුණ ප්‍රදේශයට තුවාල සිදුලා තිබෙන්නේ. රෝහල් ගත කරන අවස්ථාවේ හිමිනම සිහිසුන් තත්ත්ව පසු වුණා කියලා පුවත්පතේ සඳහන් කරලා තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ දක්වලා තිබෙන්නේ විහාර භූමියේ දින 3ක් පමණ කාලයක් තිස්සේ නාඳුනන පුද්ගලයෙක් එනවා. ඊයේ පෙරවරුෙත් නූගගහසල ඉන්නව දහම් පාසලේ උගන්වමින් හිටි හාමුදුරුවෝ දැකලා තියෙනවා. මම ගිහින් කවුද කියලා බලන්නද කියලා මගෙන් ඇහුවා. ඒකට කමක් නැහැ. මොකද හරි ප්‍රශ්නයක් නම් පොඩි හාමුදුරන් දැනුවත් කරන්න කියලා උපදෙස් දුන්නා කියලා තමයි ලොකු හාමුදුරුවෝ කියලා ගිහිලා තිබෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේ තමයි එතනින් ඉවත් යන්න කියනපු වෙලාවේ අවස්ථාවේ හාමුදුරුවන්ගේ පස්සෙන් පන්නගෙන ඇවිල්ලා මේ බෙල්ලට පිහියති වෙලා මේ විදිහට වසපෝලා තිබෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් පුදුම මානසික ලෙඩුව තමයි ඉතින් කෙසේ වෙතත් අත් දවසේ මේ වார்த்தාව උපුටා දක්වනවා වார்த்தාවේ.